Shraddha buddhi sampanna vasanavanta pingvatuni pingvatiyani. Adat api me velave sudanam venne sansara dukhin etara venta ape lothura budhurajanan wahanse apata kiyala deepu utum pirisidu nivaradi margaye pilibandawa yang avabodayak laba ganeema pinisa dharma shravaneta dharma sakatchawata mukada api hema mohotakama ape sitha gana avabodayen vimasillen inta oni api pasugiya sakatchawedi matak kala wage ape ජීවිතය ගැන අපි කිසිම පොරොන්දුවක් නැහැ අපි මෙච්චර කල් ජීවත් වෙන්න ඕනේ අපි මෙච්චර කල් නිරෝගී වෙන්න ඕනේ මෙන්න මේ කාලවකවානුවේදී අපි සමුගන්නව නම් සමුගන්න ඕනේ කියලා එහෙම අපිට පොරොන්දු වෙලා අපිට පුළුවන් කමක් නැහැ අපි වැඩ කටයුතු කරන්න Insa api hema mohotakama sudanamin sitinta one e kiyanne apramadiyen one ape arakshawa pinisa e taramatama ape me jeevitha gamana avinishchitai poddak hitala balanna api avinishchitavu gamanaka yanakota ඉතාමත් විමසිල්ලෙන් ඉන්න ඕනේ සතුරන් මෙල්ල කරන්න යුද්ධයට යන සොල්දාදුවෙක් මොනතරම් ප්‍රවේශමින් විමසිලිමත්ව දෙමී ගමන යන්නේ මේ සතුරන් මෙල්ල කරන්න ඒ මොකද කොයි මොහොතේ සතුරාගේ ප්‍රහාරය එල්ල වෙයිද කියන්න බෑ අපි මේ නිවන් දකින්න යන ගමනේ සතුරන් මෙල්ල කරන සොල්දාදුවෙක් බඳුයි. ඒ නිසා මේ යන ගමන අපි හැම මොහොතකම බොහොම විමසිලිමත් වෙන්න ඕනේ. ඒක තමයි සතිය කියලා කියන්නේ. සිහිය කියලා කියන්නේ ඒකයි සිහිය විතරක්. මදි සිහියත් එක්ක නුවණත් එකතු කරගෙන සිහි නුවණින් යන්න ඕනේ ගමන අපි ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ. ඒකට යෝනිසෝ මානසිකාරය ඉතින් මෙන්න මේ යෝනිසම් මානසිකාරය පුරුදු කරන මේ ගමනේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මෙහිම සුදුද්දසං සුනිපුනං යත්තකාම නිපාතිනම් චිත්තං රක්ඛේත මේදාවේ චිත්තං ගුත්තං සුඛාවහං මේ මනසේ දකින්ත නොහැකි ලෙහිසින් දකින්ට පුළුවන් කමක් නැති මේ හැම තැනම එයාට ඕන විදියට රඟපාන ක්‍රියාත්මක වෙන කවුද මේ සිත මේ දකින්න බැරි සිතට ඕනෝම විදියට දුවන පණින මේ සිත යම් කිසි කෙනෙක් රකින්නවා නම් ආරක්ෂා කරනවා නම් දමනය කරගන්නවා නම් අන්නේ ආරක්ෂා කරගත්තා වූ සිත හේතු කොටගෙන සැපය ගින දෙතමා කියලා කියන්නේ. ඒ නිසා නිවන් දකින්න යන ගමන කියන්නේ දුකෙන් මිදීම අනිත් පැත්තට. දුකෙන් මිදෙන්න ක්‍රියාත්මක වෙනවා කියන්නේ සැපය උතුම්ම සැපය නිවන් දැකීම, නිවන් ප්‍රත්‍යක්ෂ කිරීම. ඉතින් එහෙමනම් ඒකට අපි මේ සිත ගැන විමසිල්ලෙන් ඉන්න ඕනේ. ඒ සිත ගැන මේ තරමට විමසිලිමත් වෙන්න ඕනේ. වාරික බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඔක්කොම දුක් කොට ගෙනත් දෙන්නේ මනාව රැකගත්තේ නැති අයාලේ යන්න ඉඩ දුන්නු සිත තමයි මේ සියලු දුක් කොට සත්වයාට ගෙනත් දෙන්නේ කියලා. අන්නේ නිසා ඒ සිත අපි මනාව රැක ගැනීම ආරක්ෂා කර ගැනීම
ibagate yanna nodi ayale yanna nodi surakshita kirima ape yutukama wenawa e mokada cittena niyati loko cittena parikassati cittassa eka dhammassa sabheva vasavam bagu sanyukta nikaya hamu wenawa ehema kumakda me arthaya මේ ලෝකය ඇති කරන්නේ සිත. තවත් තැනක කිව්ව කර්මය කියලා. කර්මයට ගන්න සිතේ නේද සිතයි. සිතේ තියෙන චේතනාවයි එක තමයි ඇති වෙන නැති වෙන ධර්මතා. ඉතින් මේ කර්මය අනුව ලෝකය ඇති කරත් සිත අනුව ලෝකය ඇති කරත් ඒ දෙකම අර්ථයෙන් එකක්. චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති එතකොට මේ ලෝකය සකස් කරන්නේ සිතමයි චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේ වසමන්න එතකොට සියලුම සත්වයෝ බැඳලා තියාගත්ත කේනා තමයි ධර්මතාවය තමයි මේ සිත අනේ නිසා ඒ සිත ගැන හොඳ අවබෝධය මේ නැවත 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 ඉපදීම මැරීම සංඛ්‍යාත සංසාර ගමනේ යන්න කර්ම සම්පාදනය කරන මේ සිත හරියට මකුළු දැලක් වගේ හරියට මකුළු දැලක් වගේ ඒක මහත් ජාලයක් බවට පත් කරලා තියෙනවා මේ ලෝකය කියලා කිව්වේ සිත නිපදවන පංචස්කන්ධ ලෝකය රූපය වේදනාව සංඥාව සංඛාර විඥාන කියන මෙන්න මේවා එකතු කරලා ආධ්‍යාත්මික තම අවශ්‍යින් බාහිර අනුවශ්‍යින් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් පෙන්වලා දෙමින් මේ සිත අපව මුලා කරමින් අරගෙන යනවා ඒ මොකද අර කියලා මුලින් කියපුවර යෝනිසෝ මානසිකාරය නැති නිසා. ඉතින් මෙන්න මේ යෝනිසෝ මානසිකාරය සකස් කරගෙන අපි සිත ආරක්ෂා කරගත්තොත් සිතේ ක්‍රියාකාරීත්වය තේරුම් කරගත්තොත් ඒ සිතට ඕන ඕන විදියට යන්න නොදී අපිට ඕන විදියට නිවන් ප්‍රතිපදාවට සිත හරවගත්තොත් අන්න අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න ඒ උතුම් දුක් නිවන මාර්ගය තුළ දුක නිවීම පිණිස උතුම්ම සැපේ වන නිවන් සුව ප්‍රත්‍යක්ෂ කිරීම වෙනස කටයුතු කළා දෙන්න. ඉතින් අන්නේ සඳහා කරගෙන යන බුද්ධිමත් ඔබ සැම සංවිධානාත්මක වෙච්ච මේ උතුම් සාකච්ඡාව තවත් කොටසක් අපි මේ අද කෙරෙමින් පවතින්නේ. මෙතෙක් අපි සාකච්ඡා කළා ඒ අතරේ සිත නිමන භාවනා වශයෙන් ආරක්ෂක භාවනා හතරක් කියලා බුද්ධානුස්සති භාවනාව ශ්‍රද්ධාව දියුණු කරගන්න මෛත්‍රී භාවනාව ද්වේෂය අඩු කරගෙන සිතේ සතුට ඇති කරගන්න කනස්සල්ල නැති කරගන්න පසුතැවිල්ල නැති කරගන්න අසුභ භාවනාව කාමච්ඡන්දය හෙවත් දැඩි බැඳීම් දැඩි ආශාවන් සංසිඳවා ගන්න උපකාර වෙන විදියට ඒ වගේම මරණ සති භාවනාව අලසකම නැති කරලා කුසල් සිත වැඩි දියුණු කරන්නට ධර්ම මාර්ගයේ අප්‍රමාදීව යන්නට උපකාර වෙන විදියට අපි සාකච්ඡා කරමින් සිටි ඒවා නිරන්තරයෙන් වඩන්ට ඕනේ භාවනා කියලත් අපි පසුගිය සාකච්ඡාව තුළදී මතක් කරලා දුන්නා දැන් අපේ ගුරුතුමන් වහන්සේලා ඊළඟට අපිට කියලා දෙන තවත් විශේෂ භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව ආනාපාන සති භාවනාව ඒක ලෝකේ බොහෝ දෙනා භාවනා කරන බොහෝ දෙනා අර තම මුලදී කියපු සතර ආකාර භාවනාවට වඩා බහුලව භාවිත කරන භාවනාව අපි බුදුදහමට අනුව කියනව නම් මේක හඳුන්වන්නේ මහා පුරුෂ භාවනාව තථාගතයන් වහන්සේ මුළු ජීවිත කාලයම
නිතර නිතර භාවිතා කරපු භාවනා ක්‍රමය නිසා මේකට කියනවා තථාගත විහෙරණය කියලා. ඒ තරම් වටිනා භාවනා ක්‍රමයක් තමයි ආනාපාන භාවනා. මම කියන්නේ බුදුදහමට අනුව ප්‍රකාශ කරන මං කියලා ඒ මහා පුරුෂ භාවනාව තථාගත විහෙරණය කියලා කිව්වේ. ඒකෙන් අර්ථවත් වෙන තවත් දෙයක් තියෙනනේ මේ ආනාපාන සති භාවනාව කියන එක බුදුදහම අනුගමනය කරන අය විතරක් පුහුණු වෙන දෙයක් නෙමෙයි. බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනකොට ආනාපාන සති භාවනාව වල නැත්තිය. වර්තමානයේ මේ ආනාපාන සති භාවනාව වඩන බෞද්ධ නමුණු වෙනත් පිරිස් ඉන්නවා ඕනතරම්. නමුත් මේ දෙකේ වෙනසක් තියෙනවා. ඒ අය මේ භාවනාව වඩන්නේ නිවන් දකින චේතනාවක් ඇතුව නෙමෙයි. සසර ගමන කෙලවර කරන්න ඕන කියන චේතනාවක් ඇතුව නෙමෙයි. ඇතමුන් මේ භාවනාව මේ ජීවිතේ නිරෝගී බව පිණිස වෙනත් වෙනත් සිතේ ඇති කම්කටොළු නැති කර ගැනීම පිණිස වැනි කෙටි ආකල්ප හේතු කොටගෙන භවනා කරන අය ඉන්නවා. ඒ වගේම තවත් ඉන්නවා මේ භාවනාව පුරුදු කරනවා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වැනි තැන්වල ඒ අයගේ ආකර්ෂණය ලැබීම පිණිස හෝ එවැනි තැන්වල ඉපදී. ඒවා තමයි හඳුන්වන්නේ යෝගී භාවනා කියලා. ඇතමෙක් යෝගී භාවනා පුරුදු කරන්නේ විශේෂයෙන්ම මේ කුසම රැල්ල මුල් කරගෙන ඔය නිරෝගී බව කාය ශක්තිය මතක ශක්තිය දියුණු කරන්නේ. එය තවත් ඈතට පුරුදු කරන අය ගැඹුරට පුරුදු කරන අය බ්‍රහ්ම ලෝකේ යන්නට භාවනා කරන එක කියන්නේ ධ්‍යාන දක්වා සමාධිය දක්වා පුරුදු කරන අය. හැබැයි මේ ක්‍රම බීදී පුංචි වෙනසක් තියෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ කියා දුන්න මාර්ගය තුල ආනාපාන සතිය දෙඩි ආයාසයෙන් බලෙන් කරන්න ඕන එකක් නෙමෙයි. අනිත් ඒ බුදුදහමින් පිට පුරුදු කරන භාවනා තුල දෙඩි ආයාසයෙන් කරන දෙයක් වෙනවා. ඉතින් ඔය වෙනසක් තියෙනවා. ඒ කෙසේ වෙතත් අපි බලමු ලෞතර බුදුරජාණන් වහන්සේ කියලා දීපු අපේ ගුරු උතුමන් වහන්සේලා අපට කියලා දීපු මේ භාවනා ක්‍රමය කුමක්ද කියන එක ආනාපාන සතිය වඩන්නේ කෙසේ? මේ ප්‍රශ්නය අපි විතරක් අහන එක නෙමෙයි. ඔබ දන්නවා සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේ එකම පුත්‍ර රත්නය රාහුල කුමාරය. පස්සේ කාලෙක සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ ගිහි ගිය අතහැරලා බුද්ධත්වයට පත් වුණාම බුදුරජාණන් වහන්සේ බවට පත් වුණා. මුළු තුන් ලෝකෙටම අගරජ ධර්මරාජයන් වහන්සේ. උන්වහන්සේගේ දැක්මෙන් සතුටට පත් වෙච්ච පුංචි රාහුල කුමාරයත් පැවිදි වෙලා රාහුල පුංචි ස්වාමීන් වහන්සේ බවට පත් වුණා. අනේ ඒ පුංචි රාහුල ස්වාමීන් වහන්සේ තමයි දවසක් අහන්නේ බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි බුදුරජාණන් වහන්ස පිළිවෙලකට කොහොමද ආනාපාන සතිය වඩන්නේ කියලා ඔය ප්‍රශ්නය ඇහුවා. එම අහන්න හේතුවක් තිබුණා. දවසද්දා බුදුරජාණන් වහන්සේත් එක්ක පිටිපස්සෙන් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයත් අරගෙන මේ පුංචි රාහුල ස්වාමීන් වහන්සේ වඩිනවා ගමට පිණ්ඩපාත. පුංචි ගමන අමුතු දෙයක් හිතෙනවා. පුංචි කාට වුණත් එහෙමනේ. පුංචි ස්වාමීන් වහන්සේට වුණත් එහෙමයි සිත වැඩ කරන්නේ. මොකක්ද මේ හිතෙන්නේ? අර බුදුරජාණන් වහන්සේ පියවර තියෙන ශ්‍රී පාදයේ තියෙන විදියටම තමන් ඒ පිළිවෙලටම තියන්න. ඔහොම ටික වෙලාවක් ඒ අනුව පියවර තිය තියා පස්සෙන් වඩිද්දී පස්සෙන් ගමන් කරද්දී තමන්ට පේනවා බුදුරජාණන් වහන්සේගේ පතුල හැඩේ තමන්ගේ පතුල හැඩේ වගේමයි පුංචි වුණාට. බුදුරජාණන් වහන්සේගේ ඇඟිලි තමන්ගේ මේ පුංචි ස්වාමීන් වහන්සේගේ ඇඟිලි වගේමයි.
ඉතින් ඔහොම හිතෙනවා ඔය හිතෙනකොට බුදුරජාණන් වහන්සේගේ හිතට පේනවා මේ පුංචි රාහුල ස්වාමීන් වහන්සේ කියන දේ හිතන ඒ ගමන කියනවා රාහුල මේ රූපේ සියනක ස්ථිර දෙයක් නෙවෙයි නේ එතකොටම මේ පුංචි මනසට පුංචි උනාට තාම හිත පුංචි නෑ සසරේ භාවනා කරලා තියෙනවා එතකොට තේරුණා තමන් හිතපු දේ බුදුරජාණන් වහන්සේ දැක්කා ඇත්තටම මං හිතපු දේ මීට වඩා වෙනස් වෙන්න ඕන හිතන විදිය කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ රූපෙ විතරක් නෙමේ වේදනාවත් වෙනස් වෙන දේවා සංඥාවත් වෙනස් වෙන දේවා සංස්කාරියත් වෙනස් වෙන දේවා විඥානයත් වෙනස් වෙන දේවා නේද ඔව් රාහුල ඒක එහෙම තමයි කිව්වම මේ පුංචි රාහුල ස්වාමීන් වහන්සේ හිතනවා මම අද පින්ඩපාතියක් නැහැ මං හිතපු දේවල් වැරදි ඒ නිසා ඒකට දඬුවමක් විදියට මං දාහනේ වළඳන්නේ නැතුව භාවනා කරන්න කියලා අවසර ගත්ත ස්වාමීනි මං දැන් පින්ඩපාතියක් නැහැ මං භාවනා කරනවා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය දීලා ඒ පාරයිනෙම ගහක් ළඟ ඉඳගෙන භාවනා ඔය වෙලාවේ සරියුත් මහ රහතන් වහන්සේනේ රාහුල ස්වාමීන් වහන්සේ පැවිදි කරගත්තේ රාහුල කුමාරයා ඉතින් පින්ඩපාති වැඩමකට උන්වහන්සේ දකින්න ගහක් මුලට වෙලා ඉඳගෙන ඉන්නවා භාවනා ඊට පස්සේ දැනගත්තා මේ අද දානෙට වදින්නේ නැහැ කියලා කිව්වා රාහුල ආනාපානස්තියට ඉතින් ආනාපානස්තිය මේ පුංචි ස්වාමීන් වහන්සේ දවල්ට දාන ගන්නෙත් නැතුව අවශ්‍ය නැකම වෙයි හන්දේවි එතනින් නැගිටලා විහාරයට වැඩම කරලා බුදුරජාන් වහන්සේ හමු වුණා වන්දනා කළා වන්දනා කරලා අර ප්‍රශ්නය ඇහුවා මොකක්ද බුදුරජාණන් වහන්සේ ආනාපානසතිය පිළිවෙලකට වඩන්නේ කොහොමද ඇයි මේ තමන්ගේ ගුරුවරයන් වහන්සේ කිව්වේ ආනාපානසතිය වඩන්න විතරයි පිළිවෙලකට වඩන්නේ කොහොමද කියලා අන්නේ විලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. හැබැයි කිලින්ම ආනාපානසතිය ගැන විතරක් නෙමෙයි. අර මං සතර කමඨහන් මුලදී කිව්වා වගේ රාහුල ස්වාමීන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. ආනාපානසතිය වඩන්න ඉස්සෙල්ලා සිහි කරන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ තවත් භාවනා ක්‍රම කීපයක්. ඒවා තමයි ඔබ අහලා ඇති සතර බ්‍රහ්ම විහාර. සතර බ්‍රහ්ම විහාර කියන්නේ බ්‍රහ්ම විහාර කියන්නේ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් ඉන්න සමාධිය ලැබුණු භාවනා ක්‍රම. එක හතරක් තියෙනවා. ඒ තමයි මෛත්‍රී භාවනාව, කරුණා භාවනාව, මුදිතා භාවනාව, උපේක්ඛා භාවනාව. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඔය හතර මනුස්ස ලෝකයේදී සමාධිය දක්වා වඩපු අය මනුස්ස ලෝකයෙන් සමුගන්නකොට බ්‍රහ්ම ලෝකී ඉපදිලා සමාධි සුවයෙන් කියන ධ්‍යාන සුවයෙන් බ්‍රහ්ම ලෝකී ගත කරනවා. අනේ නිසා ඒ බ්‍රහ්මයන්ගේ විහරණය නිසා ඒවට කියනවා බ්‍රහ්ම විහාර. බුදුරජාණන් වහන්සේ රාහුල පුංචි කාමගුරුවන්ට කිව්වා ඔය මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන බ්‍රහ්ම විහාර වඩන්න. ඊළඟට මතක් කළා රාහුල ආහාරේ පටික්කුල සංඥාවත් වඩන්න. ආහාරේ පටික්කුල සංඥාව. ඊළඟට මතක් කළා අනිමිත්ත සංඥාවත් වඩන්න. ඔන්න ඔය මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන ටිකත් ආහාරේ පටික්කුල සංඥාවත් අනිමිත්ත සංඥාවත් වඩමින් තමයි ආනාපාන සතියට යන්න කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ රාහුල හාමුදුරුවන්ට. මොකක්ද මේකට හේතුව? ඒ භාවනා වලින් කෙරෙන්නා වූ දේවල් ගැන හිතනකොට ඔබට තේරෙන්න පුළුවන්, ඔබ බුද්ධිමත් හිතන්න පුළුවන් ඇයි මේවත් වඩන්න කියලා. අපි භාවනාව කරනවා කියලා කියන්නේ සිතේ එකඟ බවක් හදාගන්න උත්සාහවත් වෙන එක තමයි මූලික පියවර කියලා මම හැමතිස්සෙම කියනවා. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨය හදනවා, ප්‍රඥාව වඩනවා.
මේ එකඟ බවක් නැති සිතේ වික්ෂිප්ත බව ඇති වෙලා තියෙන්නේ අපේ සිතේ තේරනා වූ අකුසලතා. ඒවා විවිධාකාර. අපි ඒවට කියන්නේ නීවරණ කියලා. නීවරණ කියලා කිව්වේ කුසල් සිත වසා තමනවා. කුසල් සිත ආවරණය කරනවා. එනිසා නීවරණ කියලා. අහිමනම් ඒ කුසල් සිත ආවරණය කරන්නේ අකුසල් අන්නේ ඒවා ලොකු පුංචි දෙවියන් හැම කෙනාටම විවිධ මට්ටමින් මේවා අඩු වැඩි වශයෙන් මතුවෙනවා. ඉතින් භාවනා කරනකොට මේව තමයි අපේ චිත්ත ඒකාග්‍රතාවට බාධා කරන්නේ. ඉතින් ඒ අනුව අපි මුලදී මේ දැඩිව ඇතිවෙන්නා වූ මෙන්න මේ කෙලෙස් ධර්මයන් යම් මට්ටමකට සංසිඳවා ගත්තම අපි මූලිකව වඩන්නා වූ භාවනා ක්‍රමයට එය අත්ලක් නැත්තම් උපකාරයක් වෙනවා. ඒ නිසා තමයි එහෙම කියන්නේ. මෛත්‍රී භාවනා වැඩුවම් අපි කිව්වා දැඩිව ඇතිවෙන්නා වූ කනස්සල්ල නැති වෙලා, තරහ නැති වෙලා, එක්පා වීම ගතිය නැති වෙලා සතුට හිතේ ඇති වෙනවා කියලා. ඒක උපකාර වෙනවා භාවනා කරනවා. ඊළඟට කරුණා භාවනාවෙන් එහෙමයි. කරුණා භාවනාවෙන් කරන්නේ දුකින් ඉන්න අයට සැපය ලැබේවා කියන එක. ඉතින් ඒ සඳහා කටයුතු කරනකොට ඒ සිතෙන් වඩනකොට සතුට ඇති වෙනවා. ඊළඟට සතුටෙන් මුදිතා භාවනාවෙන් කරන්නේ සතුටෙන් ඉන්න අය තව තවත් සතුටු වෙන්න. ඒ කියන්නේ භාවනා වඩන කෙනා තුළ ඇතිවෙනා වූ ඉරිසියාව වැනි දේවල් නැති කරගන්න තමයි ඒ උපකාර වෙන්නේ. සතුටෙන් ඉන්න අය දැකලා ඒගොල්ලෝ තව තවත් සතුටටපත් වේවා කියලා තමන් සිත හදාගන්න. ඊළඟට උපේක්ෂා භාවනාවෙන් කරන්නේ ඒ ඇතිවීම නැතිවීම, එහෙම නැත්නම් අහිමිවීම සහ හිමිවීම තුල දුක සහ සැප තුල මධ්‍යස්ථ බවක් හදා ගැනීම. නැත්නම් දුකේදී කනස්සල්ල, සැපේදී සතුට උඩඟු බව, මේවා කෙලෙස් ධර්ම, අකුසල ධර්ම. ඒවා සංසිඳවා ගන්න යම් උපකාරයක් වෙන නිසා එහෙම කළාම හරි පහසුවක් වෙනවා. අපේ භාවනාවට සිතේ සතුටක් සම්පහන්සනයක් ඇති වෙනවා. ඒ නිසා සිත මෙල්ලකට ගන්න පහසුවක් සලසලා දෙනවා. එයිමි ආහාරයේ පටික්කුල සංඥා වඩන්න කියන්නේ. කවුද කැමති රසට කන්න ඕනේ නේද? එහෙම බලාපොරොත්තුව ඉඳලා හොඳට කෑම කන්න ඕනේ කියලා නැති වුණාම තරහ ඉන්නේ නැත්තේ කාටද? කනස්සල්ල ඉන්නේ නැත්තේ කාටද? බොහෝ දෙනාට ඔය ගතිය එනවා. මේ දිව පිනවනවා කියන එක හැම කෙනාටම වගේ අවශ්‍ය දෙයක්. රස කෑම හොයන්නේ ඒකයි. හැබැයි ආහාරයේ පටික්කුල සංඥාව වඩන කෙනාට පටික්කුල කියන්නේ පිළිකුල් බවනේ. ඉතින් අන්න ඒ කෙනාට අර දැඩිව ඇතිවෙන්නා වූ බැඳීම හෝ ගැටීම දිව පිනවීම පිළිබඳ නැති වෙනවා. ඒ නිසා එයත් උපකාර වෙනවා භාවනාව වඩන්න. ප්‍රධාන භාවනාව. ඉතින් ඒ නිසා ආහාර පටික්කුල සංඥා පිළිකුල් බව මෙනෙහි කිරීම දිනපතා වැදගත් වෙනවා. අනික් කාරණේ කිවි අනිත්‍ය සංඥාව. ඒ මොකක්ද? ඒකත් වඩන්න ඕනේ. අනිවාර්යෙන්ම අපි දවස පුරා සිහි කරන්න ඕන දෙයක් තමයි අනිමිත්ත සංඥාව. අනිමිත්ත කියලා කියන්නේ නිමිති නැහැ කියන එක. කියන්නේ සංඥා වශයෙන් අපි ගන්න දේවල් තුල දෙඩිව අපි එල්බ සිටින්නේ, ඇලී සිටින්නේ මේ අවල්දේ කියලා අපි හිතට කාවද්ද ගන්නේ නැති මට්ටමට හිත හදාගන්න එක තමයි අනිමිත්ත සංඥාව කියන්නේ. ඒක කෙටියෙන් කියනවා නම් අපි හැම මොහොතකම අපේ ඉන්ද්‍රියන් ඉඳුරන්ට කියන්නේ චක්කු ඉන්ද්‍රිය, කන සෝති ඉන්ද්‍රිය, නහය ගාන ඉන්ද්‍රිය, දිව ජීවහා ඉන්ද්‍රිය, කය කන ඉන්ද්‍රිය, මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන්ට එහෙම නැත්නම් මේ ద్వාරවලට හසු වෙන අරමුණු තියෙනවනේ. ඇසට නම් රූපය, කනට නම් ශබ්දය. ඔය විදිහට අන්න ඒ අරමුණු නිසා දැන් හිතලා බලන්න දවසේ අපි දවසක් ගත්තම දවසක් ඇතුළත දවස අවසානයේ අපි හිතලා බැලුවොත්, ආවර්ජනය කරලා බැලුවොත් මේ දැකපු රූප අනුව අපිට කොච්චර ආශාව ඇති වෙලා ඇද්ද, අපිට කොච්චර
කනස්සල්ල නැත්තම් තරහ ඇති වෙලා ඇද්ද? අපේ සිත කොච්චර මූලා වෙලා ඇද්ද? අපිට කුසල් සිත් ඇති වුණා නම් ඒ කොච්චරද කියලා අපි හොයලා බලුවොත් දවසේ එදා දවසේ සිදුවීම් අනුව ඇතිවෙච්ච ලෝභ සිත් ගාන බොහොමයි. සමහර විට කනස්සල්ල බොහොමයි. කුසල් සිත් හරියට සමහර වෙලාවට ඒක අතීත දේවල් සිහි කර කර ඇති වෙන්න පුළුවන්. වර්තමාන දේක් අරමුණු කරගෙන අතීතය ගැන සිහි කරමින් ඔය විදිහට ලෝභ සිත් ඇති වෙනවා. අනාගතයේ සිදු වෙන්න තියෙන දේක් ගැන සිහි කරමින් ලෝභ සිත් ඇති වෙනවා. ඉතින් මෙන්න මේ නිසා තමයි මේ අනිමිත්ත සංඥාව වඩන්න කියන්නේ. ඒ මොකද ලෝභය ඇති වුණොත් කාමච්ඡන්ද නීවරණය. කනස්සල්ල තරහ ඇති වුණොත් ව්‍යාපාද නීවරණය. ඒව දෙටි වෙන්න පුළුවන්. එහෙම දෙටි වෙන්න තරමට අපිට භාවනාව කරගන්න. සිහියෙන් ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. දවසේ වැඩ කටයුතු එක්ක මෙන්න මේ අරමුණු අනිමිත්ත. ඒ කියන්නේ අනිත්‍ය වශයෙන් දකින්න. අපි දකින්න ලස්සන කුරුල්ලෙක්. හරි ලස්සනයි. ලස්සනයි කියලා අපි බලන්නේ ඇයි? අපි ඒ සතා පිළිබඳ සංඥා අරගෙන බැඳීමක් ඇති වුණා. ලස්සනයි කියලා බලන්නේ ඒකනේ. නැත්තම් ඒක බලන්නේ නැහැ. ඉතින් ඒක අපි දන්නේ නැති වුණාට අපේ සිතේ ඇති වෙච්ච බැඳීමක්. ලෝභ සහගත සිත. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ සතා. ලස්සනයි වෙනස් වෙනවා. කොච්චර ලස්සනට තිබුණ දෙයක් වුණත් වෙනස් වෙනවා. අතීතයේ මේ වගේ දේවල් තිබුණා වෙනස් වෙනවා. අනාගතයේ ඇති වෙන දේවලුත් වෙනස් වෙනවා. ලස්සනයි කියන එකේ විරුද්ධ පැත්තකුත් තියෙනවා. වෙනස් වෙනවා. අන්න ඒක තමයි මේ අනිමිත්ත සංඥා ගැන ලස්සනයි ලස්සනයි අපි හාරු ටික හරි ලස්සනයි කුටි හරි ලස්සනයි ඇත්තික හරි ලස්සනයි ඔළුව හරි ලස්සනයි කියලා බලන්නේ නැතුව ඒ සෑම නිමිත්තක්ම සෑම සංඥාවක්ම අපි බිඳලා දානවා වෙනස් වෙනවා අනිත්‍යයි. ඒ කුරුල්ලෙක් ගැන විතරයි මම කිව්වේ. තම තමන් ප්‍රියමනාප ඕන දෙයක්. සමාහිත දුවා දරුවා වෙන්න පුළුවන්. සමාහිත තමන් සතු වස්තුව වෙන්න පුළුවන්. අනුන්ගේ දීපල වෙන්න පුළුවන්. අනුන්ගේ දරුවන් වෙන්න පුළුවන්. අනුන්ගේ සුරතල් සතුන් වෙන්න පුළුවන්. අනුන්ගේ යාන වාහන වෙන්න පුළුවන්. කුමක්ද? හිතට එනකොටම ඔබට දැනුනොත් මේ ලස්සනයි හොඳයි වටිනවා කියන සංඥාවක් ඒ ඔබ බින්දලා ගන්නට පුළුවන්. වෙනස් වෙනවනේ කියලා. අන්න එහෙම පුරුදු වුණොත් ඒක තමයි අනිත් සංඥා. කනට එන දේ එහෙමයි. ලස්සන මිහිරි හඬ. ඒ මිහිතුනොත් බැඳීමක් ඇති වෙනවා. අම්මෝ මොන මොකද්ද මේ සද්දේ? එහෙම හිතුනොත් කනස්සල්ල තරහක් ඇති වෙනවා. ඒ දෙකම නැති වෙන්න පුරුදු කරගන්න ඕන අපේ සිත ක්‍රමානුකූලව. ශබ්දේ වෙනස්. හැබැයි විදර්ශනාවට යනකොට ඊට වඩා ගැඹුරුයි. ඒවයි රූප කලාප දකිමින් වෙනස් වෙන හැටි දකින්නේ. මම මේ දැනට මේ සාමාන්‍ය ගල වශයෙන් සරල දවස පුරා පුරුදු වෙන්න ඕනි. දැඩිව මේ අරමුණු හිතට කනවා දින්න කඩලා දාන්න බිඳලා දාන්න බෙදලා දාන්න ඒ මොකද? ඒක තමයි අනිමිත්ත සංඥාව. මම මේක ඇහිම්ම දැකපු දෙයක් කියන්නම්. මගේ ගුරුතුමන් වහන්සේ ආචින්න සියාර ගුරුම රටේ අපේ ලංකාවේ භවනා මධ්‍යස්ථානේ වැඩ සිටිය අවුරුද්දක්. මටයි ඔබට උදව් කරන සම්බන්ධීකරණය කරන මේ පියරතන ස්වාමීන් වහන්සේටයි සිද්ධ වුණා උන්වහන්සේට උපස්ථාන. ඉතින් මම දවස පුරා උන්වහන්සේ ළඟ බලන් උන්වහන්සේගේ වැඩ පිළිවෙල. උදේ පාන්දර මේ ස්වාමීන් වහන්සේ පැයක් සක්මන් කරනවා හඳු වලල්ල වටේ. උදේ දානේ වළඳලා පටන් ගන්න ඉස්සෙල්ලාම කඩුපුල් කියන මල් වර්ග තියෙනවා පුංචි කැක්කුම්. ඔය දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා ඇවිදගෙන යන පටන් ගන්නවා. පැයකින් පස්සේ එනකොට අර ඔක්කෝම විලාපයට කඩනවා. උන්වහන්සේ එතෙන්ටම යන. එතෙන්ටම ගිහිල්ලා බලනවා අර මල් කැපුළු තියෙනවා කියලා. නැහැ. මොනවද හිමි කියනෝ මට පේනවා. මං දන් වෙලා පිටිපස්සෙන් අහගෙන ඉන්නවා මොකක්ද මේ කියලා. සබ්බේ සංඛාරා අනිත්‍ය. සබ්බේ සංඛාරා අනිච්චා කියලා. මොකක් මේ උන්වහන්සේ සිහි කරන්නේ?
ලස්සනට පිපෙන්න තිබුණු මල් කැකුළු නැති වෙලා දුනා, විනාශ වෙලා දුනා. ඒ වගේ මේ හැම දෙයක්ම ඇහැට පේන, කනට ඇහෙන, නහයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන, තමන්ගේ වූද, බාහිර වූද, පණ ඇති වූද, පණ නැති වූද, මේ හැම දෙයක්ම හේතුවක් නිසා හටගත්තා නම් ඒ හේතුවක් නිසා හටගත්ත වූ සියලු සංස්කාරයන්ම වෙනස් වෙනවා. සදාකාලික නැහැ. සෑම මොහොතකම බිඳි බිඳි යනවා කියලා සිහි කරන එක තමයි උන්වහන්සේ කළේ. ඒ තුලින් අපි ඉගෙන ගන්න ඕන දේ, අපිත් අන්නේ විදියට හැම මොහොතකම අපේ සිතට දැනෙන අරමුණු දවස පුරා බිඳ බිඳ දමන උත්සාහ කළොත් අපේ ප්‍රධාන භාවනාව වඩන්නට ඒ උපකාරයක් වෙනවා. ඉතින් ඔන්න ඔය කරුණු කාරණා ටික එකතු කරගෙන ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා මේ රාහුල පුංචි හාමුදුරන්ට ආනාපානසතිය වඩන්න කියලා. සතර බ්‍රහ්ම විහාර, ආහාර පටික්කුල සංඥාව, අනිමිත්ත සංඥාව වඩමින් ඒත් එක්කම කාලය වෙන් කරගන්නවා ආනාපානසති භාවනාව වඩා. ඉතින් ආනාපානසති භාවනාව දැන් භාවනා කරන්ද ඉරියව් හතරම සුදුසුයි කියලා කියවනේ. හාන්සුවේ ලබා වඩා කරන්න පුළුවන් සැතපෙන ඉරියව්. හැබැයි ප්‍රවේශම් වෙන්න නිින්ද යන ලේසි, පහසුවේ නිින්ද යන. ඉඳගෙන භාවනා කරන්න පුළුවන්. ඒ වගේම හිතගෙන භාවනා කරන්න පුළුවන්, ඇවිදිමින් භාවනා කරන්න පුළුවන්. සතර ඉරියව්වම භාවනාවට හොඳයි. ආනාපාන සති භාවනාවට වඩාම උචිත ක්‍රමය තමයි ඉඳගෙන භාවනා. සතපෙනීමේ ඔබ පුළුවන් නිින්ද නොයන්නේ නම් ඉඳගෙන භාවනා කරනකොට දැන් ඒ භාවනාවට බුදුරජාණන් වහන්සේ ඔබ සතිපට්ඨානය අහලා ඇති, කියවලා ඇති, තේරුම ගන්නවා ඇති, පෙන්වලා දුන්නා. අරඤ්ඤ ගතෝවා, ශුඤ්ඤාගාර ගතෝවා, රුක්ඛ මූල ගතෝවා, ඔය විදිහට පැහැදිලි කරලා දුන්නේ කුමක්ද? මේ සුදුසුම තැන භාවනා කරන්න. ඈත කැලයක් නම් හොඳයි. ඇයි? බාහිර මිනිස් ශබ්ද නැති නිසා. එහෙම නැත්නම් හිස් ගියක් නම් හොඳයි. ඇයි? බාහිර මිනිස් ශබ්ද නැති නිසා, මිනිස්සුන්ගේ කටහඬ නැති නිසා. එහෙමත් නැත්නම් රුක්ක මූල ගතව ගහක් මූල වුණත් කමක් නැහැ. මේ කොයි තැනක වුණත් බාහිර අයගේ කටහඬ ඇහෙන්නේ නැත්නම් හොඳයි. ඇයි? අපිට කුරුල්ලන්ගේ හඬ ප්‍රශ්නයක් නැහැ. වෙනත් සුළං හමන හඬ කමක් නැහැ. ඒම බාධාවක් නෙවෙයි භාවනාවට. අපි මේ හඬවල් මෙනෙහි කරන්නේ. මිනිස්සෙක් කතා කරන වෙලාවම අපි මේ භාෂාව දන්න නිසා කුමක්ද මේ කතා කරන්නේ කියලා අපේ සිත අපේ අර භාවනා අරමුණෙන් ඈතට ඇදගෙන යනවා. අන්න ඒ නිසා තමයි ඒ වගේ තැන් සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුවා. ඉතින් මේ හැමදෙස්සම ආරණ්‍ය ගත වෙන්නවත්, කියන මහ කැලේකට යන්නවත්, ඒව නැත්තම් කවරුවන් නැති ගෙදරකට යන්නවත්, ශුන්‍යාකාර කුක්මුල් වල ඉන්නවත් හැම කෙනාටම බැහැ. එහෙමනම් ආනාපානසති භාවනාව වඩන්න බැරි. එහෙම හිතන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සුදුසුම තැන, උසස්ම තැන. එහෙම නැත්නම් ඔබට ලැබෙන තැන අනුව ඔබේ ඔෆිස් එකේ වෙන්න පුළුවන්. පුංචි විවේකයක් තියෙනවා නම් ඒ ඔෆිස් එකේ භාවනාව පටන් ගන්න ඒ විවේකය තුළ. ඔබ වාහනයක ගමන් කරන වෙලාව වෙන්න පුළුවන්. ඒත් හොඳයි, ඇස් දෙක පියාගන්න, අනිත් අය ගැන විමසිලිමත් නොවෙන්න. ඒ කියන්නේ අනිත් අය කරන දේවල් ගැන හිතන්නේ නැතුව තමන් ලෝකේ තනි වෙන්න, ශුන්‍යාගාරයක් වෙන තමන් ඉන්න තැන ඉඳගෙන. ඒ කියන්නේ තමන්ට ආරක්ෂිත තැනක් නම්. එහෙම නැත්නම් මේක කරන්න බෑ. ඉතින් අන්න ඒකට ඔබට පුළුවන් මේ ස්ථානය ඒ විදිහට තමන් ශුන්‍යාගාරයක් එහෙම නැත්නම් හිස් තැනක් කරගන්න බලන්න. ඊළඟට ඉරියව්ව තමයි ප්‍රධානෙන් බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන්නේ නිසීදති පල්ලංකම් ආභුචිත්තා උදුම් කායි නිසීදති පල්ලං පර්යංකේ ඉඳ ගන්න කියලා කියනවා. පර්යංකේ ඉඳ ගන්න කියන්නේ දැන් පුරුෂ පිරිමි පක්ෂය නම් අර බුදුරජාණන් වහන්සේ ඉන්න වැඩ සිටින විදිහට කකුල් දෙක නමාගෙන ඉඳ ගන්න කියලා කියනවා. කාන්තාවන්ට නම් කකුල් දෙක නමලා අර පතුල එක පැත්තකට හිටින්න අර්ධ පර්යංක ක්‍රමයට ඉඳ ගන්න පුළුවන්. ඊළඟට අත් දෙක අතක් පිට අතක් නම් වඩා හොඳයි, නැත්නම් කැමති විදිහට තියාගන්න පුළුවන්. මූලික වෙන්න ඕනේ උතුම් කාය. කය ඍජු වෙන්න ඕන, කොන්ද කෙලින් තියෙන්න ඕන. එම්පද ඒකින් අර වැඩි වෙලාවක් ඉන්න පුරුදු කරනවා
අනිත්‍යක හුස්ම ගැනීම සහ පිට කිරීමේ මාර්ගය බාධාවන්ගෙන් තොරව පවත්වා. දැන් ඔබ දැකලා ඇති නිදිමත වුණාම උම ඉඳගෙන ඉන්නකොට බෙල්ල නැමෙනවා, ඔළුව නැමෙනවා. ඒකට බෙල්ලෙන් නැමෙනකොට අර ආශ්වාස ප්‍රශ්වාස මාර්ගයේ બ્લોක් වෙනකොට මොකද වෙන්නේ? ගොරවනවා, හඬක් ඇහෙනවා, අනිත්‍යයට බාධා වෙනවා. ඒකෙන් තේරෙන්න ඕනේ මේ ආශ්වාස ප්‍රශ්වාස මාර්ගයේ මේ ඍජුව හිටි ඉඳගත්තේ නැත්නම් අවහිරුව. එතකොට භාවනාව කර ගන්න අමාරුයි. ඒ නිසා ඍජුව ඉඳ ගැනීම කොන්ද කෙලින් ඔළුව කෙලින් තිබීමත් වැදගත් වෙනවා භාවනා කරනකොට. සමහර වෙලාවට අපි මෙහෙම කිව්වට හැම කෙනාටම මේ විදිහට ඉඳ ගන්න බැහැ. ඉතින් ඒ නිසා ඔබට යම් හේකින් ධනිස් සමාරුව කොන්දේ අමාරුවක් වෙන්නේ අපහසුතාවක් තියෙනවා නම් පුටුවක ඉඳගත්තු කමක් නැහැ. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නත් බැරි ගිලම් අවස්ථාවක නම් බොහොම වෙහෙස අවස්ථාවක හාසි වෙලා හිටියත් කමක් නැහැ. ඒ විදිහට ඔබ කරන්න ඕනේ ඊළඟට උජුම් කාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. මුඛ කියලා කියන්නේ පාලියෙන් මුහුණට. මුහුණ ඉදිරියේ සිහිය තියාගන්න. මුහුණ ඉදිරියේ කියලා කියන්නේ දැන් විශේෂයෙන්ම අපි දැන් ආනාපාන භාවනාවනේ කරන්නේ. ඒ කියන්නේ හුස්ම පිට වෙන එකයි ඇතුළු වෙන එකයි බලන්න. හුස්ම පිට වෙන්නේ ඇතුළු වෙන්නේ කොතනින්ද? නහස් පුඩු. ඒ නිසා මේ නහස් පුඩු ඉදිරියේ තමයි, නහයේ කෙළවර ඉදිරියේ තමයි සිත තියෙන්නේ. ඒ මොකද හුස්ම පිට වෙන්නේ ඇතුළෙන් හුස්ම ඇතුළු වෙන්නේ. ඒකයි මේ පාලියෙන් තියෙන බුද්ධ දේශනාවේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා. මුහුණ ඉදිරියේ සිහිය පිහිටවන්න. නැත්තම් ద్వාර මුඛ කියලා කියන්නේ ద్వාරයනේ. හුස්ම ඇතුළු වෙන පිට වෙන දොරටුව ద్వාරය ළඟ සිහිය පිහිටවන්න. ඒ කියන්නේ දොරටුව දිහා බලන් ඉන්න නෙමෙයි කියන්නේ. ඒ නහස් පුඩු වලින් ඒ ద్వාර වලින් හුස්ම පිට වෙනකොට පිට වෙනවා කියලා දකින්න, ඇතුළු වෙනකොට හුස්ම ඇතුළු වෙනවා කියලා දකින්න. කොහොමද දකින්නේ? ඌක කිව්වම සමහර වහනෝ ඇත් දෙකින් කියලා. නෑ ඇත් දෙකින් පේන්නේ නැහැ. සිතෙන් බලන්න. ඔන්න හුස්ම පිට වෙනවා කියලා පිට වෙන හුස්ම බලනවා. හුස්ම ඇතුළු වෙනවා කියලා ඇතුළු වෙන හුස්ම බලනවා. ඒක තමයි මේ ආනාපාන. ආන කියන්නේ හුස්ම පිට කිරීම, අපාන හුස්ම ගැනීම පිට කිරීම. ඔය විදිහට හුස්ම ගැනීම ආශ්වාස ප්‍රශ්වාස පිට කිරීම, ආශ්වාස සහ ප්‍රශ්වාස පිළිබඳව සිහිය පවත්වා ගනිමින් සිත දුවන එක නවත්තලා සිත එකතෙන් කරගන්න උත්සාහවත් කිරීම තමයි මෙතෙන්දී කරන්නේ. එම් බුද ආනාපානසති භාවනාවේ කොටස් දෙකක් තියෙනවා කියලා ඔබ දන්න ඕනේ. මුල් කොටස සිත තැම්පත් කිරීම, දෙවෙනි කොටස තැම්පත් කර සිතින් විදර්ශනාවට යොමු වීම. ඒකයි මේ භාවනාවේ වැදගත්කම වෙන්නේ. මේකේ අන්තර්ගත වෙනවා ගැඹීර භාවනා ක්‍රමවේදයක්. අනිත් ඒවට වඩා ඉතින් දැන් මුලින් අපි පුරුදු වෙන්නේ මේ සිත තැම්පත් කරන ක්‍රමවේදය. ඒකදී දැන් සුදුසු අවස්ථාව යොදාගත්ත, සුදුසු තැන තෝරගත්ත, ඊළඟට තමන් ඉඳගත්ත ඍජුව දැන් මොකක්ද කරන්නේ? සිහිය පිහිටව ගන්නවා නහසේ කෙළවරින් ඉදිරියෙන් දැන් ඔන්න හුස්ම පිට කරනවා. බුදුරජාණන් වහන්සේගේ භාෂාවෙන් කියන සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. සතෝ කිවි සිහිය. සිහියෙන් හුස්ම ගන්නවා. සිහියෙන් හුස්ම පිට කරනවා. ඒ සිහියෙන් වෙන දේවල් ගැන හිතන්න බෑ. වෙන දේවල් ගැන කිසිසේත්ම හිතන්න බෑ. හිතට යන්න දෙන්න බෑ. හිතගෙන අවබෝධයෙන්ම ඉන්නවනේ කොහේද යන්නේ? හරියට පුංචි ළමයෙක් එක්ක මේ ජනාකීර්ණ නගරයක යනකොට වගේ. අර පුංචි ළමයා අතින් අල්ලගෙනම යන්නේ. ඇයි? පාරට පැන්නොත් ඉවරයි. අන්න ඒ වගේ හුස්ම රැල්ල හිතෙන් අල්ලගෙනම ඉන්න ඕනේ. වෙන කිසිම කෙනෙකුට එන්න නැති. පළවෙනි පියවර උක තමයි කරන් තියෙන ආනාපාන සතියේ සතෝ වස්ස සතිය සතෝ පස්ස සතිය. හුස්ම පිට වෙනවා බලනවා, හුස්ම ඇතුළු වෙනවා බලනවා. හැබැයි ඔබට කිසිම අවසරයක් නැහැ හුස්ම රැල්ලත් එක්ක සිත නහසින් ඇතුළට යවන්න. මොකද සමහර භාවනා ක්‍රම තියෙනවා, මම වැරදි කියන්නේ නැහැ, ඒවත් නිවැරදියි.
නමුත් සතිපට්ඨානේ කියන මේ ගැඹුරු ධ්‍යාන වලට යන්න පුළුවන් දෙඩි චිත්ත ඒකාග්‍රතාවයක් වඩන්න පුළුවන් නිවැරදි ක්‍රමය තමයි විසුද්ධි මාර්ගයේ පැහැදිලි කරලා තියෙන මේ ක්‍රමය. එතින්දී දැන් අනිත් ක්‍රම වල තියෙන හුස්ම රැල්ල දිගේම ගිහිල්ලා පපුවේ පිරෙන හැටි බඩේ හුලම් පිරෙන හැටි බලන්න කියලා. ආයේ පහළට එන හැටි බලන්න කියලා. ඉතින් ඒ දී තුලින් හිත දුවන නිසා යම් සීමාවක් තුල සමාධිගත වෙන්නේ උපචාර සමාධියක් විතරයි වඩන්න. මේ ක්‍රමේ නිවැරදිව කළොත් ඔබට පුළුවන්. ඒ කියන්නේ නහස් පුඩුව අසලින් හුස්ම ඇතුළු වෙනකොට අන්න එතන විතරක් බලාගෙන, ඒ කියන්නේ හුස්ම රැල්ල එතනින් ඇතුළු වෙන හැටි විතරක් තේරුම් ගනිමින්, හුස්ම රැල්ල පිට වෙනකොට හුස්ම රැල්ල පිට වෙන හැටි විතරක් තේරුම් ගන්නට උත්සාහවත් වුණොත් හිත එහා මෙහා දුවන්නේ නැතුව එක අරමුණක එක තැනක තබන නිසා ගැඹුරු සමාධියකට යන්න එය උපකාර වෙනවා. ඉතින් මේක කියන්න ලේසි කරනකොට ටිකක් අමාරුයි. ඒයි සිත මුරන්දු. කොච්චර මුරන්දු කෙනෙක් වුණත් කාලයක් අපි එයාට උදව් කරනකොට ඒ මුරන්දුකම නැති වෙනවා වගේ කාලය තිස්සේ මේ ක්‍රමවේදය පුරුදු කරනකොට එයා හුරු වෙනවා ඒ අරමුණෙහි. ඉතින් ඒ නිසා බැරි දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න බැරි නම් පිට වෙන කුස්ම පිට වෙනවා කියලා බලන්න, ඇතුළු වෙන හුස්ම ඇතුළු වෙනවා කියලා බලන්න, ඇතුළු වෙන හුස්මත් එක්ක හිත ඇතුළට යවන්න එපා, පිට වෙන හුස්මත් එක්ක නහස් පුඩුවෙන් ඈතට හිත යවන්න එපා. ඒ පිට වෙන ඇතුළු වෙන හුස්ම නහස් පුඩුව ළඟ හිත තියලා බලන්න. සමහර වෙලාවකට ඔබට හිතට හොඳ පුරුද්දක් එනකන් මේ දෙකම බලනකොට වෙහෙසක් දැනෙන්න පුළුවන්. ඒ නිසා දෙකම බලන්න බැරි නම් පිට වෙන හුස්ම මූලිකව බලන්න. පිට වෙන හුස්ම මම එහෙම කියන්නේ සමහරුන් ඇතුළු වෙන හුස්ම බලන්න ගිහිල්ලා හැපෙන තැන බලන්න ගිහිල්ලා හැපෙන තැන පිළිබඳව වඩා සංවේගීමේ සිත යොදලා ඒ නිසා ඒ තුලින් තද ගතියක් ඇවිල්ලා කිසිවක් දැනෙන්නේ නැති ගල් වුණා වගේ තත්යකටපත් වෙලා අපහසුයි භාවනා කරන්න කියන ගොඩක් අය ඉන්නවා. ඉතින් ඒ තත්ත්වෙට එන්නේ නැතුව හැපෙන තැන නෙමෙයි බලන්න ඕනේ, හුස්ම රැල්ල ඇතුළු වෙන හැටි සහ පිට වෙන හැටි. ඉතින් ඔබට ඒ අපහසු නම් පිට වෙන හුස්ම නහස් පුඩුවෙන් ඇවිල්ලා විසිරලා යනවා, නහස් පුඩුව ළඟට ඇවිල්ලා විසිරලා යනවා. අන්න ඒ දේ හුස්ම පිට වෙනවා, හුස්ම පිට වෙනවා, හුස්ම පිට වෙනවා කියලා සිහියෙන්ම බලන්න. හිත වෙන දිහාවක යන්න නොදීම බොහොම සිහියෙන්ම ඉන්න. එතකොට ටික වෙලාවක් යනකොට ඔබට මෙය වැටහෙන්න. ඒ දැනෙන්නෙම නැත්තම් ඔබට පුළුවන් ගණන් කරන ක්‍රමවේදයක් දැන. දැන් මේක තායිලන්තේ අචාන් චාසාමින් වහන්සේ පුරුදු කරනකොට නම් බුද්ධෝ කියන ශබ්දයත් එක්ක තමයි මේ පුරුදු කරන්නේ. ඔබ අහලා ඇති Hindu දර්ශනයට අනුව නම් මේ පුරුදු කරනකොට හඬක් එක්ක පුරුදු කරන ඕම්කාරය. ඕම් ශබ්දයයි හුස්ම රැල්ල එකතරේ පිට කරනවා. ඉතින් අපිට ඒට වඩා අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ ගුණයක් සීකර ගන්න පුළුවන් කොච්චර හොඳද නේද? ඒ නිසා අපිට පුළුවන් පුරුදු වෙනකන් හුස්ම රැල්ල ඔබට නිකන් දැනෙන්නේ නැත්නම් පුරුදු වෙනකන් පිට වෙන හුස්ම හොඳට හුස්මක් අරගෙන බුද්ධෝ කියලා ස්ථානියෙන් නම් භාවනා කරන්නේ ගෲප් රිට්‍රීට් එකක නෙවෙයි නම් ඔබට පුළුවන් සද්දෙත් එක්ක හුස්ම පිට වෙන හැටි බලන්න. සද්දෙට වඩා හැබැයි හුස්ම රැල්ලටයි ඔබේ හිත යෙදෙන්න ඕනේ. පුරුදු වුණාම ශබ්දය අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් ඔබට පුළුවන් ගණන් කරන ක්‍රමයක් දාගන්න. එකේ ඉඳලා අට දක්වා ගන්න. එක් සැරයක් හුස්ම පිට කරනකොට 1යි. දෙවෙනි සැරේ 2යි. තුන්වෙනි සැරේ 3යි. ඔහොම 8 දක්වාම හුස්ම පිට වෙන එක. 8ෙන් ඉහළට යන්නේ. ආයෙ 8ේ ඉඳලා අඩු කරගෙන යනවා 5ට. 5ෙන් 15ට එනතිව ආයෙ 5ේ ඉඳලා 8ට ඔන්න වගේ 8යි 5යි අතර හුස්ම පිට කිරීම. ඔබ ගණිනවා නම් ඔබට සිත
සිතගෙන ඔබේ අවබෝධයක් තියෙනවා නම් සිහියෙන් ඉන්නවා නම් ඔබට පුළුවන් මැනේජ් කරගන්න 8යි 5යි අතර නැත්තම් ඔබ හුස්මත් ගන්නවා ගණන් කරනවා 100 ගණන් 200 ගණන් ගණන් කරලා පස්සේ තමයි මතක් වෙන්නේ වැරදුනා කියලා. ඒ ඔබ සිහියෙන් හිතලා නැහැ. ඉතින් 8 සහ 5 අතර ඔබට පුළුවන් නම් පාලනය කරන්න ඊට වඩා ගණින්න ඕනේ. ගණින් නැතුව හුස්ම පිට වෙන එක බලන්න පුළුවන්. ඔබ පිට වෙන හුස්ම ගැන බලනකොට ඇතුළ වෙන හුස්ම ඔබේ සිත ඉබේම බලනවා. ඒ නිසා ආනාපාන කියන දෙකම මෙතන සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට සතෝ වස්ස සති සතෝ පස්ස සති කියන පළවෙනි පියවර තමයි මුලින්ම බලන්න ඕන සිහියෙන් හුස්ම ඇතුළ වීම පිට වීම. ඒකට දැනෙන්නේ නැත්නම් තමයි අර ශබ්දයක් සමග බලන්න කිව්වේ. එහෙම නැත්නම් ගණන් කරමින් බලන්න කිව්වේ ඔබට හුස්ම රැල්ල පසුන වුණා නම්. ඒ නිසා අද දේශනය මීට වඩා දීර්ඝ කරන්නේ නැහැ. දැන් අපි ටික වෙලාව ඔය පිළිවෙලට අපි බලමු මේ භාවනාව කරන්න. ඉන් අනතුරුව කෙටි සාකච්ඡාවකට ප්‍රශ්න අහන්න අවස්ථාව සැලසෙනවා. ඉතින් මූලිකව කරන්න ඕනේ ඔබේ දවස පුරා ගත වෙද්දී අර කියපු භාවනා හතරට හිත යොදන්න. ඉඳගෙන ඉන්න අවස්ථාව ලැබුණොත් ආනාපාන සති භාවනාව, හාන්සි වෙනකොට හුස්ම රැල්ල බලන ආනාපාන සති භාවනාව ඒවා පුරුදු කරන්න. ඔබේ හිතේට එකඟ කරගන්න අවස්ථාව සැලසෙන. දැන් එහෙමනම් අපි ටික වෙලාවක් භාවනා කරමු. ඒ භාවනා කරනකොට සලාම මේ අවස්ථාවේ මොකද කරන්නේ? ඔබ ඉඳගෙන ඉන්න ඉරියව් ස්කෑන් කරන්න. හිස් මුදුනේ ඉඳලා දේපතුල දක්වාම ඇත්තික පියාගෙන හොඳින් බලන්න හිස් මුදුන. ඊට පස්සේ හිමින් සිත පහළට ගේන්න දේපතුල දක්වා ආයිරට ගේන්න. සිත යම් සංසිඳීමක් තියෙනවනම් නහස් කුඩු ළඟට දක්වා ඇවිල්ලා සිත හුස්ම ගන්න හැටි පිට කරන හැටි බලමින් විශේෂයෙන්ම පිට වෙන හුස්මට හිත යොදන ටික වෙලාවක් ගණන් කරමින් හෝ නැත්නම් ගණන් නොකර හෝ පිට වෙන හුස්ම බලන්න ඇතුළු වෙන හුස්ම එවිට ඔබට දැනෙන. හැමදෙනාටම තෙරුවන් සරණයි.